අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි අන්‍යාගමික පූජකතුමනි මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි මිත්‍රවරුනි අද අපේ රට ඉතිහාසයේ බරපතලම අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක් මේ අවස්ථාවට එන්නට ප්‍රථම ආර්ථික අර්බුදයේ හින්දා ජනතාව මුහුණ දෙමින් සිටි දුෂ්කරතා නිසා සමාජ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වුණා මේ පැවති ගැටලුවට විසඳුම් හැටියට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවක් උනේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන බහුතරයක් පක්ෂ එකතු කරන නව ආණ්ඩුවක් පිහිටවන ලෙසයි. පසුගිය කාලේ මම මේ සඳහා විවිධ පක්ෂ සහ කණ්ඩායම්වල නායකින් සමග සාකච්ඡා බොහොමයක් කළා. ඒ අදහස මමත් පිළි අරගෙන මේ විසඳුමට අවශ්‍ය පසුබිම සකස් කරන්නට මම අසීරු හා දැඩි තීන්දු කීපයක්ම අරගත්තා. පසුගිය කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී එවකට හිටි ජ්‍යෙෂ්ඨ ඇමතිවරු විශාල ප්‍රමාණයක් එවගේම රාජපක්ෂවරු සියලු දෙනාම නැති තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත නව ඇමති මණ්ඩලයක් පත් කළා. ඒ වගේම අගමැතිවරයා ඉලාස්වි සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවලා නව අගමැතිවරයෙකුට සහ කැබිනට් මණ්ඩලයකට අවස්ථාව සලසා දෙන්නට එකඳහවයකට පැමිණි. නමුත් මැයි මස 9 වන සඳුදා දින උදෑසන ඔබ සියලු දෙනාම දන්නා පරිදි තවාසනාවන්ත තත්ත්වයක් ඇති වුණා. මේ සිද්ධියට පස්සේ සිද්ධිය පාදක කරගෙන ඉතාමත්ම සුළු වේලාවක් තුල දිවයින පුරාම කලාකාරී සිද්ධීන් ඇතිවන්නට පටන් ගත්තා. ඇඳිලි නීතිය පනවල ත්‍රිවිධ හමුදාව ස්ථානගත කරන්නට ප්‍රථමයෙන් මේ ක්‍රියාදාමය සංවිධානාත්මකව රට පුරාම සිදු වුණා. පැය කීපයක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළුව නම දෙනෙක් පමණ අමානුෂික ලෙස පහර දීලා මරා දමනු ලැබුවා. ඒ වගේම 300කට ආසන සංඛ්‍යාවක් රෝහල්ගත කරනු ලැබුවා. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයක් ගිනිබත් කරා. රට පුරාම මංකොල්ල කන්නට පටන් ගත්තා. මේ
සිද්ධීන්ට පාදක වුණු මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව මම දැඩි ලෙස හෙලා දකින්න. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්නට නිසි කටයුතු කිරීමටත් පොලිස්පති වේලයට උපදෙස් දීලා තිබෙනවා. ඒ කෙසේ වුණත් ඉන් පසුව සිදුවුණු මිනීමැරුම්, පහර දීම්, බිය ගැන්වීම්, දේපොළ විනාශ කිරීම් ඇතුළු මේ ම්ලේච්ඡ සිදුවීම් මාලාව කිසිසේත්ම සාධාරණීකරණය කිරීමට හැකියාවක් නැහැ. මෙම සිද්ධිය සිදුවුණු මොහොතේ ඉඳලා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානී, පොලිස්පති, බුද්ධ්‍යාංශ ප්‍රධානී ඇතුළු ආරක්ෂක මණ්ඩලය සම්බන්ධ කරගනිමින් මම මේ රට සාමකාමී කරන්නට පියවර ගනිමින් සිටිනවා. මේ අවස්ථාවේදී රජයේ මූලිකම වගකීම වන්නේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. ඒ නිසා කලහකාරීන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට නියෝග ලබා දී තිබෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වුණු, සැලසුම් කළ, අනුබල දුන් සහ ප්‍රචාරණය කර සෑම දිනාටම විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නවා. ඒ නිසා මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ඉවත්ව සිටින ලෙස මම සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. මෙතෙක් සිදුවුණු ජීවිත සහ දේපළ හානි දෙස බලලා තවදුරටත් වෛරය වපුරවන ලබන කණ්ඩායම් හෙලා දකින්නට අපි මේ රටේ වගකිය යුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන අතරම රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මම සියලුම පක්ෂ නායකින් සමග කටයුතු කරනවා. වර්තමාන මේ තිබෙන තත්ත්වය පාලනය කරන්න වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න දැනට ඇනහිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යාමට නව ආණ්ඩුවක් පිහිටුවීමට මා කටයුතු කරමින් සිටිනවා. මම මේ සතිය තුල පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත්තු, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කරගන්නට පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වෙනි සංශෝධනයේ අන්තර්ගත ද නැවත බලාත්මක වන පරිදි විවස්ථා සංශෝධනය කිරීමටද මා කටයුතු කරනවා. පත්වන නව රජයේ අගමැතිවරයාට නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා රට ඉදිරියට ගෙන යන්නට අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්වවලින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසත් ඉල්ලීම් ලැබී තිබෙනවා. පත්වෙන නව රජය රට ස්ථාවරත්වය කිරීමෙන් පස්සේ සියලු දෙනා සමගම සාකච්ඡා කළ ඒ සඳහා කටයුතු කිරීමටත්
ඉඩ ප්‍රස්ථාව සලසා දෙනවා. මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී රට කඩා වැටීමකට ඉඩ නොතබා මහ ජනතාවගේ ජීවිත වගේම ඔවුන්ගේ දේපලද ආරක්ෂා කරගෙන ජන ජීවිතයට අත්‍යවශ්‍ය සියලු දේ සැපීමට රාජ්‍ය යාන්ත්‍රණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න මට සහාය ලැබෙන ලෙස මම ඉල්ලා සිටිනවා. එබැවින් මේ අවස්ථාවේදී සාමකාමීව සහ කල්පනාකාරීව කටයුතු කරන මෙන් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.